මේ ආත්‍රා පරීක්ෂා කිරීමේදී හෙරොයින් බවට සැක කරන්නට පුළුවන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 224ක ප්‍රමාණයක් මූලික විමර්ශනවලදී නායක හමුදාට සොයා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ආත්‍රාව ශ්‍රී ලාංකික බහුදින දීවර යාත්‍රාවක්. එහි සිටි දීවරයන් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් බව අප අඳුනාගෙන තිබෙනවා. සඳහන් කළ යුතු එක්දයක් තමයි මේ ආත්‍රාව ගොඩබිමට රැගෙන ඒමේදී මේ ආත්‍රාවට මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් නායක හමුදා භාරට පත් කර ගැනීමට සමත් වුණා. ඊයේ දිනේදී මේ අනුව සම්පූර්ණයෙන් ගත්තහම සැකකරුවන් 7 දෙනෙක් සමග බහුදින දීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් මේ වෙනුවට නායක හමුදා මගින් සිය භාරට රැගෙන ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද බාර දීලා තිබෙනවා. මෙහි ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන්නට ඊයේ නායක හමුදා විසින් ඒ අතරංගුවට ගැනීම සිදු කළ හෙරොයින් බාට සැකගෙන ද්‍රව්‍ය හෙරොයින් නම් එහි වටිනාකම රුපියල් බිලියන 2කට අධික ප්‍රමාණයක් වෙනවා. මේ වසර ඇතුළත පමණ නායක හමුදාවෙන් මේ හෙරොයින් කියන ප්‍රභේදය කිලෝග්‍රෑම් 763කට අධික ප්‍රමාණයක් අප අතරංගුවට ගැනීමට සමත් වෙලා තිබෙනවා. මෙහි මුළු වටිනාකම බිලියන 10කට අධිකයි. මේ හෙරොයින් ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් 3 දෙනෙක් පිළිබඳව මේ වෙද්දී අනාවරණය වුණා. ඒ ප්‍රධාන ජාවාරම්කරුවන් 3 දෙනා අත්අඩංගුවට ගැනීමටත් ඉදිරි දිනවලදී කටයුතු කරනවා. ඒ වගේම මේ විමර්ශනයේදී මේ හෙරොයින් ජාවාරම විදේශගතව සිට මෙහෙයූ යම් පුද්ගලයෙක් පිළිබඳවත් අපි පරීක්ෂා කරනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර බුද්ධ්‍යංශවල සහය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන්නත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බලාපොරොත්තු වෙනවා. දැනට විමර්ශනයේදී මෙතෙක් අනාවරණය වෙලා තිබෙන මේ තොරතුරු අනුව මෙය පකිස්තානයේ සිට ගෙන අප බවටයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වන විටේ තොරතුරු අනුව අනාවරණය කරගෙන තියෙනවා.